හරිත වර්ණ පොලෝ ගැබින් නීල වර්ණ ගුවන් ගැබට සුදා දවල ක්ෂීර බුබ්බුලාවක්සේ ශ්‍රීමත් කන්ද කුමාර මහසෑරදුන් අහසට පැන නැගී වැඩා හිඳින සුපින්වත් භූමියේ සිටයි අප මේ ඔබ වමුණ ගැහෙන්නේ මේ සංධ්‍යාවේදී මේ පින්බිමට දහස් ගණනන් පිරිස් ලක්ෂ සංඛ්‍යාත පිරිස් ඇදී ඒවි එපමණක් නොවේ මේ සංධ්‍යාවට දේව බඹුන් නා පිරිවර පැමිණ මේ අසිරිමත් පින්කමට සහභාගී වෙවි ඉතින් අපිත් සාදු සිත් පෙරදරිව සෙත් ගාථා ගයමින් උතුම් වූ සංඝ ගුණ සිහි කරමු ඒ ඇසිල්ලෙහි අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංගරුවන ඒ වගේම මේ පින්කමට ප්‍රධාන ආරාධිතයා හැටියට සැපත්තුණු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ කථානායක තැන්පත් චමල් රාජපක්ෂ මැතිතුමන් ජාතික ධජය බෞද්ධ ධජය ආදී ධජ ඔසවා මේ පින්කම සඳහා සමාරම්භය සැලසුම් කරනු ඇති අපි සංඝ ගුණ සිහිපත් කරමු බැතිසිතින් නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ සබ්බේ බුද්ධා බලපත්තා පච්චේකානංච යං බලං අරහං තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලපත්තා පච්චේකානංච යං බලං අරහං තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සාදු 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 මේ උතුම් ශ්‍රී කන්ද කුමාර සෑරදුන් වහන්සේ වෙත උතුම් වූ සදහතුන් වහන්සේලා වැඩම කරවන පින්වත් අවස්ථාව අපි සාදුනාද පවත්වමු සම්බුදු ගුණ ගායනා කරමු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ
Sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati mese bhagyavatun vahanse arahaṃ vanaseka sammā sambuddha vanaseka vijjācarana sampanna vanaseka sugata vanaseka lokavidu vanaseka anuttaro purisa dhamma sarati vanaseka satta deva manussanam vanaseka buddha vanaseka bhagava vanaseka itipiso bhagava arahaṃ sammā sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati itipiso bhagava arahaṃ sammā sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati itipiso bhagava arahaṃ sammā sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati itipiso bhagava arahaṃ sammā sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati itipiso bhagava arahaṃ sammā sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati itipiso bhagava arahaṃ
සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති මේ අභිනව ශ්‍රී කන්ද කුමාර මහා සෑ රදුන් වෙනුවෙන් වන්නා වූ සර්වඥ ධාතුන් වහන්සේලා අරහන්ත ධාතුන් වහන්සේලා පිනත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ වගේම කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ ඒ පින්වත් පිරිස තැන්පත් කිරීමෙන් අනතුරුව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පහන් ආලෝක පූජාවක් පවත්වා මහා සෑ රජනන් වහන්සේට ප්‍රථම පූජාව පවත්වනවා මේ මොහොත වන විට ඒ අභිනව ශ්‍රී කන්ද කුමාර මහා සෑ රදුන් ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා වුණා තව සල්ප මොහොතකින් ඔබට පින්වත්නි දැක ගන්නට පුළුවන් ශ්‍රී කන්ද කුමාර චෛත්‍ය රාජන් වහන්සේ වෙත ගුවන් ගැබින් මල් වර්ෂා පූජා පවත්වන අන්දම නමෝ බුද්ධාය 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 නමෝ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ අපි කවුරුත් බුදු ගුණ සත්‍යයනා කරමු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති
සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං
बुद्धो भगवती इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोक विदु अनुत्तरो पुरिस धम्म सारती सत्ता देव मनुस्सानं बुद्धो भगवती इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोक विदु अनुत्तरो पुरिस धम्म सारती सत्ता देव मनुस्सानं बुद्धो भगवती इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोक विदु अनुत्तरो पुरिस धम्म सारती सत्ता देव मनुस्सानं बुद्धो भगवती इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोक विदु अनुत्तरो पुरिस धम्म सारती सत्ता देव मनुस्सानं बुद्धो भगवती इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोक विदु अनुत्तरो पुरिस धम्म सारती सत्ता देव मनुस्सानं बुद्धो भगवती इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोक विदु अनुत्तरो पुरिस धम्म सारती सत्ता देव मनुस्सानं बुद्धो भगवती इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोक विदु अनुत्तरो पुरिस धम्म सारती सत्ता देव मनुस्सानं बुद्धो भगवती इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोक विदु अनुत्तरो पुरिस धम्म सारती सत्ता देव मनुस्सानं बुद्धो भगवती साधु 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 स
Sadhu, sadhu, sadhu. Adha medin masa pura pasaloswak dawase. Surya veva mahamevunava bhavana asapuve. Kandakumara mahasaya. Sadahavatunge vandana manana pudapuja pinisa. Gautama Samma Sambuddha Sasaneta Pooja Karanu Labana Aitihasika Avasthavai. Me Udara Pinkama Venuven Vedamava Vadala Garutara Maha Sangaratne Iduk Niroga Suvapad Bahave Laba Vadasititva Kena Karunaven Unvahansela Piliganim Vasing Sadhu Karya Patana Sadhu. Sadhu. Eva game me pinkam evenuen, Mahamevuna avata kavadat hiteti, Mahamevuna avakirei mahat senehibara dayakatvayak dakvana ape pinkvat kathanayaka Chamal Rajapaksa metituma. Eva game Mahamevuna avata boho hitaishi Buddha sahasana amatya karu Jayasuri metituma. Eva game Sraddha Madhya Jali Sabahapati Sudat Jayasundari Metituma Adi Sedahavat Pirisa Eva Game made Sabahagivu Nanayurin Sabahagivu Dura Atapala Tulisita Sabahagivu Siludinat Teruan Sarna Labeva Kandasurindu Pihita Labeva Kin Adhasin Sadhu Karya Patan Sadhu Sadhu Sadhu. Attang uposata sile samadangunaya hara Anpingatun pancha sile pihitannata kaurut Mahasamaga teruvan sarana gihin Ita passe sil samadang venna Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato Samma sambuddhassa namo tassa bhagavato arahato Samma sambuddhassa namo tassa bhagavato arahato Samma sambuddhassa Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi Dutiyampi sanghaṃ saraṇaṃ gacchāmi Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi Tatiyampi dhammaṃ saraṇaṃ Gacchāmi Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Sadhu 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 Satun merīmin velakīma nammu Silpadaya samadhan vimi Sorakamin velakima nammu Silpadaya samadhan vimi Varadikama sevanayin velakima nammu Silpadaya samadhan vimi Borukimin velakima nammu
සිල්පදය සමාදන් වෙමි මත්පැන්හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මාගේ මේ පංචශීලය ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව මම සමාදන් වෙමි තිසරණ සහිත වූ මේ උතුම් සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු 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 ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක දස බලධාරී වනසේක විශාරද ඥානී වනසේක අනන්ත ඥානී වනසේක මහා ඥානී වනසේක සුගත තථාගත වනසේක මහාකාරුණික වනසේක මෙසේ අනන්ත අප්‍රමාණ ගුණතාව ඒ භාග්‍යවත්තු අරහත්තු
සම්මා සම්බුදු රජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ අපගේ බුදුරජාණන් වහන්සේ මාගේ ජීවිතයට ඇති එකම පිළිසරණ වන හේින් සාදරයෙන් මම සරණ යමි සාදු 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 ඒ අපගේ බුදු රජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය ලබා දෙව් මිනිසුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් මුළුමනින්ම පිරිසිදු ලෙස වදාරණ ලද්දේය ඒ ශ්‍රී සද්ධර්මය ස්වාඛාත වනසේක සන්දිට්ඨික වනසේක අකාලික වනසේක ඒහි පස්සික වනසේක ඕපනයික වනසේක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වනසේක ඒ උතුම් ශ්‍රද්ධර්මය අසාසිත පහදවාගෙන ඒ ධර්මයෙහි හැසිරෙන විට නුවණැති ශ්‍රාවකයා සිව්වපායෙන් මිදෙන්නේය සුගති රැකවරණ ලබන්නේය සසරින් එතෙරට යන්නේය අමා මහ නිවන් සැපයට පත්වන්නේමය ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයට සාදර ගෞරවයෙන්
මම වන්දනා කරමි ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මාගේ එකම පිළිසරණ නිසා සාදර ගෞරවයෙන් මම සරණ යමි සාදු 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 ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නිසා සම්බුදු හදමඩලින් උපන්නා ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉරිදි බලයෙන් අග්‍රව වමත් ශ්‍රාවක වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දුත ගුණයෙන් අග්‍ර වූ අනුබුද්ධ වූ මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ දිවස් නුවණින් අග්‍ර වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ නීරෝගී භවින් අග්‍ර වූ බක්කුල මහරහතන් වහන්සේ මෙසේ උතුම් රහතන් වහන්සේලාගෙන් සමන්විත අනාගාමී ශ්‍රාවකයන් වහන්සේලාගෙන් සමන්විත සකදාගාමී ශ්‍රාවකයන් වහන්සේලාගෙන් සමන්විත සෝවාන් ශ්‍රාවකයන් වහන්සේලාගෙන් සමන්විත ඒ උතුම් භික්ෂු සංඝයා වහන්සේ ඒ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක සාමීචිපටිපන්න වනසේක ආහුනිය වනසේක
පාහුනෙය වනසේක දක්ඛිනෙය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පින්කෙත වනසේක ඒ උතුම් ශ්‍රාවක සංඝ රත්නයට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි ඒ උතුම් ශ්‍රාවක සංඝ රත්නය මට එකම පිළිසරණ වන බැවින් සාදර ගෞරවයෙන් මම සංගරුවන සරණ යමි ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ තිස් නව හැවිරි දිවියෙහි විසි නව හැවිරි දිවියෙහි ගිහි ජීවිතය අත්හලසේක සය අවුරුද්දක් පුරා අමා නිවන් මග සොයමින් බොහෝ දුක් වින්දසේක තිස්පස්වැනි වියෙහිදී වෙසක් පුන් පොහෝ දවසක නිරංජරා නදිය අසබඩ ඇසතු බෝරුක් සෙවනේ වජිරාසනය මත වැඩහිඳ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව ගුරුපදේශ රහිතව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කර ගනිමින් ශ්‍රී සම්බුද්ධත්වයට පත්තුසේක තුන් ලොව දිනුසේක සසරින් එතෙරට වැඩිසේක සියලු බුදු නුවණ ලදසේක මහා බල ලදසේක මහානුභාව ලදසේක ඒ අපගේ බුදු රජාණන් වහන්සේ තිස්පස්වැනි වියෙහිදී
ශ්‍රී සම්බුදු බව ලබා අසුවැනි වියෙහිදී පිරිනිවන් පානතුරු පන්සාලිස් වසරක් පුරා දෙව් මිනිස් ලෝ සතුන් හට අමා නිවන වදාළසේක ඒ නිවන් මගෙහි පිහිට වූසේක අසංඛේය ගණන් සත්වයන් සසරින් එතෙර කර වූසේක සුගතියෙහි පිහිට වූසේක මෙසේ අපගේ බුදු රජාණන් වහන්සේ බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කොට කුසිනාරාවේදී උපවර්තන සල්වනයෙහිදී මනා සිහිනුවනින් යුතුව පහන් සිලක් නිවියනසෙන් පිරිනිවන් පාවදාලසේක එසේ පිරිනිවන් පාවදාල අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු සිරුර රන් දෙනක තැන්පත් කොට රන් පියනකින් වසා මහත් පූජාවන් පවත්වා සඳුන් දරසෑයක නංවා තැබූ කල්ලි මහා කස්සප මහරහතන් වහන්සේ වන්දනා කළ පසු දෙවියන්ගේ දේවානුභාවයෙන් සඳුන් දරසෑය ගිනි ගත්තේය ගින්න නිවී ගිය කල්හි මල්ල රජ දරුවෝ රන් පියන හැර බැලූ කල්හි දෙතිස් මහා පුරිස ලකුණින් යුතු අසිරිමත් බුදු බඳින් යුතු ඒ සම්බුදු ශරීරය වෙනුවට ද්‍රෝණ අටක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ රන් දෙනෙහි වැඩහුන්සේක එයින් එක් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා අපගේ ලක්බිමෙහි රුවන්මැලි මහාසෑයෙහි වැඩහිඳිනාසේක
එරුවන් මැලි මහා සෑයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා බුදු රජාණන් වහන්සේගේ නලල් තලය වන ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මහා සෑයෙහි වැඩ හිඳින සේක ඒ මහා සෑයට මාගේ නමස්කාරය වේවා බුදු රජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ තුපාරාමයෙහි වැඩ හිඳින සේක උතුම් තුපාරාමයට මාගේ නමස්කාරය වේවා අපගේ බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සෝමාවතියෙහි වැඩ හිඳිනාසේක සෝමාවතිය සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා අපගේ බුදු රජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ දළදා මැදුරෙහි වැඩ හිඳිනාසේක ඒ වම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා අපගේ බුදු රජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා ඉතා ශ්‍රද්ධාවෙන් වඩා හිඳුවා තනවන ලද සියලු සෑරජාණන් වහන්සේලාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ අපගේ බුදු රජාණන් වහන්සේ සම්බුදු බව ලබන මොහොතේදී සෙවන සලසාලු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සංගමිත්තාවන් විසින් සාදරයෙන් වැඩමවන ලද අනුරපුර උඩමළුවෙහි වැඩ සිටින ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට
आगे नमस्कार यवेवा श्रीलंकाद्वीपय पुरा वड सिटिन्नाओ सियलु बो रजानन वहन्सेलाट मागे नमस्कार यवेवा साधु 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 गरुत्रे महासंग्रहन अवसराय अपि मी दें सिद्ध करमें सिटिन्ने බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයත් උන්වහන්සේගේ මහා ගුණ කඳත් සිහි කරගෙන ඊතා අලංකාර පිළිම වහන්සේ නමකගෙන් යුක්තව වැඩ සිටින්නා වූ ඊතාම රමණීය වූ පිළිම වහන්සේ නමකගෙන් යුතු මේ අලංකාර චෛත්‍ය රාජානන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමයි. ඉතින් ඒ සඳහා අපි මේ මහා සෑයට නම තැබුවේ කන්ද කුමාර මහා සෑය කියලා. මේ චෛත්‍ය රාජයන් වහන්සේ ඇතුලේ කඳ සුරිඳුන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන සිටින ආකාරය ජීවමානාකාරයෙන් නෙළලා තිබෙනවා. කඳ සුරිඳුන් අසලම මයුරාසනයත් තිබෙනවා. ඒ ඉස්කන්ද කුමාර දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් සිටින ආකාරය මයුරාසනයේ පිටිපසින් තිබෙනවා. ඒ ස්කන්ද කුමාර දිව්‍ය රාජයා මහා ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන වන්දනා කරන ආකාරයට මේ මහා සෑය ඇතුලේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ චෛත්‍ය රාජයා අපි ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව නිර්මාණය කළා. කන්ද කුමාර මහා සෑය කියන නම තිබුවේ කතරගම දේව රජුන්ට පින්පිනිසයි. මේ චෛත්‍ය රාජයා වන්දනාමාන කරන හැමෝම වන්දනාමාන කරලා ඒ රැස් කරන පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කිරීම කරන්නේ. ඒකට හේතුව තමයි අපේ ජීවිතේ මට මේ මිනිස් ලෝකෙට එන්න අවස්ථාව ලැබුණේ අපේ දෙමව්පියන් කතරගම දෙවියන්ට බාර වෙලා දරුවෙක් ඉල්ලා සිටපු නිසා. එතකොට කතරගම දෙවියන්ට බාර වෙලා දරුවෙක් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මට, ඒ කියන්නේ අපේ පවුලේ පිරිමි දරුවන් හිටියේ නැහැ, ගෑනු දරුවන් මට වැඩිමහල් 3 දෙනෙක් ඉන්නේ. ඉතින් පිරිමි පුතෙක් ඉල්ලලා බාර වෙලා තමයි ඊට පස්සේ මං උපන්නේ. ඉතින් මං හිතුවා මේ කතරගම දෙවියන්ගෙන් අපිට බොහොම උපකාර තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයට කැමති දුටුගැමුණු රජුරවන්ට බොහෝ උදව් කළා. ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කරනවා. ඉතින් ඒ නිසා මෙබඳු උදාර ගුණධර්මයන්ගෙන් සපිරි දෙව් රජෙක් වෙනුවෙන් ස්තූපයක් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කිරීම මොනතරම් පිනක්ද කියලා. ඉතින් ඒ නිසා මේට ටික කාලයකට පෙර අපි මෙතන මුල් ගල තිබ්බා. මුල් ගල තියලා අපි කියා හිටියා කතරගම දෙවියනි තමුන්නාංශයේ නාමයෙන් අපි මේ අලංකාර සෑයක් හදන්න කල්පනා කළා. එතකොට තුනුරුවන් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා රැස් කරන පින් අනුමෝදන් වෙලා සතුටු වෙන්න පුළුවන්. ධර්ම මාර්ගයේ යන ශ්‍රාවකයන්ට උදව් කරන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම පින් රැස් කරගන්නවා කියලා මේ පළාතට අධිග්‍රහිත බල සම්පන්න දෙවි කෙනෙක් වෙන
ඒ කතරගම දෙවියන්ට පින් පිණිස අපි මේ සෑයේ කටයුතු ආරම්භ කළා. ඉතින් මේ සෑයේ කටයුතු හිමෙන් හිමෙන් ඉතාමත්ම ලස්සනට ඉතාමත්ම අලංකාර විදියට නිර්මාණය වුණා. මේ සෑය අඩිසියක් උසයි. ඉතින් මේ අලංකාර නිර්මාණය වෙච්ච අලංකාර චෛත්‍ය රාජයා ගෞතම බුද්ධ ශාසනයට පූජා කොට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ කියන්නේ අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් මල් පහන් සූදුම් ගිලම්පස ආදී පූජා කොට අපි මේ පින්කම සිදු කරන්නයි අපි මේ සූදානම් වන්නේ. ඉතින් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කොට තමයි අපි මල් පූජා කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කොට තමයි අපි පහන් දැල්විය යුත්තේ, සුවඳ දුම් දැල්විය යුත්තේ. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීමෙන් ලැබෙන රැකවරණය තමයි දෙවියන්ටත් උපකාර, මිනිසුන්ටත් උපකාර. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ භද්‍ර කල්පයේ. මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය. මේ කල්පයට කල්ප 31කට කලින්, ඒ කිව්වේ මීට 31 කල්පයකට කලින් සිඛී කියලා බුදුරජාණන් වහන්සේ නමක් දඹදිව පහළ වුණා. මේ සිඛී බුදුරජාණන් වහන්සේ ලෝසතුන් සසරෙන් එතෙර කරවලා පිරිනිවන් පෑවා. මේ බුදුරජාණන් වහන්සේගේ සහෝදරයෙක් හිටියා සිඛණ්ඩී කියලා. මේ සහෝදරයා රජුරෝ ඒ රටේ. ඉතින් මේ රජතුමා තමන්ගේ සහෝදර සම්මා සම්බුදු රජුන් පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් තැම්පත් කරලා අති විශාල මහා චෛත්‍යයක් කෙරෙව්වා. මේ චෛත්‍ය රාජයාට මිනිස්සු වන්දනා කරනවා, මල් පහන් පූජා කරනවා, පින් කර ගන්නවා. දවසක් එක ධනවත් මිනිසෙක් තමන්ගේ සේවකයත් එක්ක මේ චෛත්‍ය රාජයා වඳින්න ආවා. ඇවිල්ලා මේ චෛත්‍ය රාජයාගේ පේසා වළල්ල වටේට මල් තැම්පත් කර කර ගියා. මල් තැම්පත් කර කර යද්දී අර සේවකයා පිටිපස්සෙන් යනවා. එතකොට පේසා වළල්ල උඩ තිබුණු එක මලක් හුලඟින් වීසි වෙලා බිම වැටුණා. වැටුණාම අර සේවකයා ඒ මල අහුලලා ඇහිඳගෙන රජු අර ධනවත් පින්වතාගේ අතට දුන්නා, මෙන්න හිමියනි මලක් වැටුණා කියලා. එතකොට මේ වැටිච්ච මල ඔහු අරගෙන ආපහු අර සේවකයාගේ අතට දුන්නා. දීලා කිව්වා, එහෙනම් ඔබ මේ මල පූජා කරන්න. එතකොට පින්වත්නි පූජා කරන්නේ වැටිච්ච මලක් දැන් දුන්නේ. පූජා කරන්න කිව්වා. ඉතින් අර සේවකයා, මට මේ වැටිච්ච මලක් දුන්නන්නේ ඔය මට හොඳ මලක් දුන්නේ නැණි කියලා හිත කලකිරෝ ගත්තේ නෑ. ඔන්න හොඳ වැදගත් කාරණේ ඒකයි. හිත අපහදවා ගත්තේ නෑ, මට මේ බිම වැටිච්ච මලක් දුන්නනේ මේ හොඳ මල් තියෙද කියලා. හිත පහදවාගෙන අනේ මට මෙහෙම හරි මලක් ලැබුණා නොවැ කියලා ඒ මල අතට අරගෙන ඒ සෑයේ වටේ ප්‍රදක්ෂිනා කරමින්, ඒ සෑයේ වටේ පැදකුණු කරමින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කරමින්, අනන්ත බුදුගුණ සිහි කරමින් අර මල සෑයට පූජා කළා. සිඛී බුදුරජාණන් වහන්සේගේ සෑයට පූජා කළා. බලන්න පින්වත්නි, ඊට පස්සේ කාලයක් ගෙවෙමින් ඒ සේවකයා මරණයටපත් වුණා. කල්ප 30ක් මේ සසරේ සැරිසරා අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ, අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව උපන්න සුගන්ධිත කියන නමින්, සුගන්ධිත කියන නමින් තරුණයෙක් උපන්නා. මේ තරුණයා බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිලා පැවිදි වුණා. පැවිදි වෙලා
තමන්ගේ ජීවිතේ ආපස්සට බැලුවා. තමන්ගේ ජීවිතේ ආපස්සට බලද්දී 30 කල්පයක් සතර අපායේ ඉපදිලා නැහැ. 30 කල්පයක්ම දෙවියන් අතර ඉපදිලා මිනිසුන් අතර ඉපදිලා දෙවියන් අතර ඉපදිලා මිනිසුන් අතර ඉපදිලා දෙවියන් අතර ඉපදිලා මිනිසුන් අතර ඉපදිලා කවද දක්වාද අර සීකී බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය රාජයාට මල් පූජා කරපු දවස දක්වා බලන්න පින්වත්නි මලක් මහසෑයට මලක් පූජා කිරීමෙන් මොනතරම් සැපයක් අයිති වුණාද මේ නිසා මේ පින් කරනවා කියන්නේ ලාමක දෙයක් නෙවෙයි චෛත්‍ය නිර්මාණය කරනවා කියන්නේ ලාමක දෙයක් නෙමෙයි චෛත්‍ය නිර්මාණ කරනවා කියන්නේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් මහා බල සම්පන්න පුණ්‍ය කර්මයක් ඊටා වැදගත් පුණ්‍ය කර්මයක් ඉතින් මේ මහා සෑය නිර්මාණය කිරීමේදී අපි දන්නවා දුටුගැමුණු රජුරෝ රුවන්වැලි මහා සෑය නිර්මාණය කරද්දී ඒ මහා සෑයට වැඩ කරන්න හැමෝටම වැටුප් ගෙව්වා හැමෝටම කැම්පීම් සැපෙව්වා හැමෝගෙම රැවුල බාල ඇඳුම් දීලා තමයි චෛත්‍ය කර්මාන්තය කෙරෙව්වේ වැඩ ගන්න හැටියට නෙමෙයි පිනක් කරන හැටියටයි ඉතින් මේ ආකාරයට ඒ අසිරිමත් චෛත්‍ය පූජාවන් කරන්ට මේ බුද්ධ ශාසනයේ දුර්ලභ වාසනාවක් උදා වුණා. මේ දුර්ලභ වාසනාව මොනතරම් උතුම් දෙයක්ද? ඉතින් අපිටත් මේ වගේ දුර්ලභ වාසනාවක් මේ ගෞතම ශාසනයේ උදා වුණා. ඒ තමයි මේ මහා චෛත්‍ය රාජන් වහන්සේලා ඉතාම ශ්‍රද්ධාවෙන් නිර්මාණය කිරීම. මේ චෛත්‍ය රාජන් නිර්මාණය කරනකන් නිර්මාණය කරද්දී මොහොතක් පාසා පින් රැස් වෙනවා. මොහොතක් පාසා පින් රැස් වෙනවා. අපි මේ සදහවත් පිරිසට උගන්වලා තිබුණේ බුදුගුණ කිය කියා වැලි හලන්න කියලා. බුදුගුණ කිය කියා ගඩොල් කපන්න කියලා. බුදුගුණ කිය කියා වැලි අදින්න කියලා. බුදුගුණ කිය කියා සෑය නිර්මාණය කරන්න කියලා. පිරිත් කිය කියා බුදුගුණ කිය කියා තමයි මේ සෑ නිර්මාණය කරන්නේ. මේ නිසා තුනුරුවන් වැඳ වැඳ කරන කාර්යය සාර්ථක වෙනවා. ඉතින් මේ නිසා බොහෝ දෙනෙකුට පින් කරගන්නට අවස්ථාව ලැබෙනවා. දුර්ලභ පින් කරගන්නට අවස්ථාව ලැබෙනවා. පින්වත්නි අපි කවුරුත් මේ සසරේ යන අය. මේ සසරේ යද්දී තමයි මේ මනුස්ස ලෝකේ උපත ලැබලා මේ බුද්ධ ශාසනයක් ගැන අහන්ට කියන්ට ලැබුණේ. මේක හැමදාම ලැබෙන එකක් නෙමෙයි. ඉතින් මේ අවස්ථාවේ අපේ යුතුයකම තමයි ඒ බුද්ධ ශාසනය කෙරෙහි සිත පහදවන්නට උදව් කිරීමයි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න උදව් කිරීම. ඒ ධර්මයේ ගැන සිත පහදවා ගන්න උදව් කිරීම. ඒ ශ්‍රාවක සංඝ රත්නය ගැන සිත පහදවා ගන්න උදව් කිරීම. මේ වගේ සිත පහදවා ගත් විට ඒ පහන් සිත තමයි සිත පහන් වූ බව සිත පහදුණු බව තමයි තමන්ව සත්පුරුෂයෙක් බවට පත් කරන්නේ. තමන්ව සත්පුරුෂයෙක් බවට පත් කරන්න ඒ පහදුණු සිතට පුළුවන්කම තියෙනවා. තමන්ව ගුණවතෙක් බවට පත් කරන්න ඒ පහදුණු සිතට පුළුවන්කම තියෙනවා. තමන්ව සතරපායි මුදවලා සුගතිය රඳවන්න ඒ පහදුණු සිතට හැකියාව තියෙනවා. ඉතින් පින්වත්නි මෙවැනි පින්කම් කරලා සිත පහදවා ගන්න ලැබීම අපට මේ මනුස්ස ජීවිතයේ ලැබෙන අති දුර්ලභ අවස්ථාවක්. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම, ඒ ධර්මයේ සරණ යන්න ලැබීම, ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්න ලැබීම අති දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒ නිසා ඉබඳු දුර්ලභ පිනක් අපි මේ කරන්නේ. එතකොට පින්වත්නි බලන්න එක්තරා අවස්ථාවක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය රාජයා කරවන කාලේ වනාන්තරයක හිටියා රජුරුවන්ගේ නියමයෙන් වනාන්තරේ බලා ගන්න කෙනෙක්. මෙයා එක්තරා වෙළෙන්දෙකුට ඒ වනාන්තරෙන් සඳුන් රත් සඳුන් කොට ගෙනත් දෙනවා.
දවසක් මේ රත්හඳුන් කොට අරගෙන කාශ්‍යප බුද්ධ කාලේ ඒ කෙනා බරණැසට ආවා තමන්ගේ මිත්‍ර වෙලෙන්දා මුණ ගැහෙන්න. එදායි මිත්‍ර වෙලෙන්දා රත්හඳුන් පිටි වගයක් සකස් කරලා පාත්‍රයකට දාලා යාළුවාට කිව්වා යාළුවේ අපි උතුම් පින්කමක් කරන්න යමුද මොකද්ද කියලා ඇහුවා. අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ මහාසෑය හදනවා. ඒ මහාසෑයේ ධාතු ගර්භයේ මේ රත්හඳුන් කුඩු අපි විසිරුවමු කිව්වා. විසිරුවන්න ගියා. ඊට පස්සේ කිව්වා එහෙමනම් දෙලෙන්දට කිව්වා මිත්‍රය මාත් හරි ආසයි මේ සෑයේ රත්හඳුන් වලින් චන්ද්‍ර මණ්ඩලයක් සඳ මඩලක් හදලා මේ සෑ ගර්භයට පූජා කරන්න. බොහොම හොඳයි කිව්වා. ඉතින් අර මිනිස්සයා රත්හඳුන් වලින් සඳ මඩලක් හදලා විශාල සඳ මඩලක් හදලා රණින් රිදියෙන් කැටයම් කරවලා ඒ චන්ද්‍ර මණ්ඩලය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය සෑ ගර්භයේ තැන්පත් කළා. පින් රැස් කරගත්තා. මේ පින් රැස් කරගෙන සතුටින් යුක්තව යාගේ ජීවිතය අවසන් කළා. පින්වත්නි හරි පුදුමයි. ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ සඳ මඩල පූජා කරපු ඒ පින්වතා දෙවියන් අතර උපන්නා. දෙවියන් අතර ඉපදිලා ගෞතම බුද්ධ ශාසනය පහළ වෙච්ච කාලේ. ඒ කිව්වේ අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඔන්න දඹදිව් තලයේ උපදිනවා. සිඟිති පුත්‍රවණක් උපන්නා. මේ සිඟිති පුත්‍රවණ උපන්න දවසේ හැම තැනම එළිය විහිදුනා. මේ පුත්‍රයාගේ නාභියෙන්, නාභිය කියලා කියන්නේ කුසේ මැද්දෙන් රශ්මියක් විහිදෙන්න පටන් ගත්තා සඳරැස් වගේ. ඒ බ්‍රාහ්මණ පුරෝහිතයෙකුගේ පුත්‍රෙක් හැටියට උපන්නේ. නාභියෙන් සඳරැස් විහිදුණු නිසා මේ පුත්‍රයාට නම තැබුවා චන්දාභ කියලා. දැන් මේ චන්දාභ කුමාරයාව බලන්න මිනිස්සු වැල නොකඩී එනවා. අනේ යමල්ල පින්වත්නි දරුවෙක් බලන්න මේ දරුවාගේ නාභියෙන් සඳරැස් විහිදෙනවා කියලා. බ්‍රාහ්මණ පිරිස මොකද කළේ? මේ දරුවා පරිස්සම් කළා. මණ්ඩපයක තැන්පත් කළා. වාඩි කෙරෙව්වා. දරුවා ලොකු වුණාම දැන් දරුවාගේ නාභියෙන් සඳරැස් විහිදෙනවා. බ්‍රාහ්මණව දැනුම් දුන්නා මේ දරුවාව යම් කිසි කෙනෙක් ස්පර්ශ කළොත්, අතින් ඇල්ලුවොත් එයාගේ අපල උපද්‍රව දුරු වෙනවාය, එයාට වස්තු සම්පත් ලැබෙනවාය, රැකී රක්ෂා දියුණු වෙනවාය කියලා. හැබැයි අතින් අල්ලන්න කහවණු දහසක් ගන්නවා. ධනවත් ධනවත් මිනිස්සු පොලිමේ එනවා කහවණු දිදි මේ තරුණ දරුවාගේ දරුවා අතින් අල්ලන්න. දැන් මේ චන්දාභ කුමාරයාව මණ්ඩපේ තියාගෙන ජනපද ගානේ ඇවිදගෙන යමින් ඉඳලා මේ පිරිස සැවැත් නුවරට ගියා. සැවැත් නුවරට යද්දී සැවැත් නුවර මිනිස්සු උනන්දුවක් නැහැ. ඇයි? ගොඩාක් ඉන්නේ මාර්ගඵලලාභියයිනේ. එහෙම අර විස්මිත දේවල් වලට උනන්දුවක් නැහැ. එතකොට මේ මිනිස්සුන්ගෙන් ඇහුවා, ඔබලා කොහෙද ඔය මේ සුවඳ මල් අරගෙන මේ යන්නේ? කිව්ව පින්වත්නි, අපි මේ යන්නේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නයි, උන්වහන්සේගේ බණ අහන්නයි. එතකොට අර බ්‍රාහ්මණවරු කියනෝ නෑ නෑ එහෙ යන්න ඕනේ නෑ, මේ අපේ චන්දාභ කුමාරයා බලන්න එන්න. මේ චන්දාභ කුමාරයාගේ නාභියෙන් සඳරැස් විහිදෙනවා, පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කිව්වා. එතකොට මහා ආනුභාවයි කිව්වා. එතකොට මිනිස්සු කිව්වා, අනේ භවත්නි බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයේ ඔහෙලා දැකලා නැහැ, ඒ නිසායි මේ දරුවෙක් පුර රැවටිලා ඉන්නේ, අපි යනවා බුදුරජාණන් වහන්සේ බලන්න කියලා කිව්වා. එතකොට මේ පිරිස කල්පනා කළා, එහෙනම් අපිත් යන්න ඕනි බලන්න, හැබැයි මේ කවුද මේ බුදුන් කියලා. මේ පිරිස ගියා. එතකොට අර බ්‍රාහ්මණ පිරිස චන්දාභ කුමාරය එක්කන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා දම්සභා මණ්ඩපේ.
චන්දාව කුමාරය එක්කංගිල පැත්තකින් වාඩි කෙරෙව්වා. චන්දාව කුමාරයා දම්සභා මණ්ඩපයට ඇතුළු වෙනකොටම අර නාභියෙන් රැස් වී දෙන එක නැතුව ගියා. බ්‍රාහ්මණිය පුදුම වුණා. උකාකාරී මන්ත්‍රයක් ඇති ශ්‍රමණ ගෞතමයන් ගාව මම මේ මන්ත්‍රය ඉල්ල ගන්නද කියලා ඇහුවා. හා පුතේ ඉල්ල ගන්න කිව්වා. ඊට පස්සේ කියනවා බාහත් ගෞතමයන් වහන්සේ මේ මගේ ඇඟේ තිබිච්ච රශ්මි මාලාව ඔබ වහන්සේ දුටපමනේ නැතෝ ගියා. ඔබ වහන්සේ යම්කිසි මන්ත්‍රයක් දන්නවා වගේ. ඒතොර කියනවා කුමාරය මම මන්ත්‍රය දන්නවා කිව්වා. අනේ ස්වාමිනී එහෙනම් අපිට මේ මන්ත්‍රයක් දෙනවද කියලා ඇහුවා. ඒතොර කිව්වා කුමාරය අපි වගේ පැවිදි වුණොත් මන්ත්‍රය දෙන්නම් කිව්වා. එතකොට මේ කුමාරයා තමන්ගේ පියාට කිව්වා පියාණනි මම පැවිදි වෙලා ටික දවසකින් මන්ත්‍රය ඉගෙනගෙන මං එන්නම් කිව්වා. පැවිදි කළා. පැවිදි කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා භික්ෂුව දැන් ඔබ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං ආදී වශයෙන් දෙතිස් කුණප භාවනාව කරන්න කිව්වා. එතකොට ඇහුවා ස්වාමීනි මේකද මන්ත්‍රය කියලා ඇහුවා. ඕක තමයි මන්ත්‍රය ඕක හොඳට පුරුදු කරන්න කිව්වා. ටික දවසක් පුරුදු කරනකොට ඒ චන්දාබ භික්ෂුව රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න පින්වත්නි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට රත් හඳුනින් සඳ මඩලක් පූජා කරපු පින කොච්චර දුර ගියාද? ඒ වගේ මේ මහා සෑයට පින් කරන අය මොනතරම් පින් ටෙස් කරගත්තද? මේ අය වැලි හලපු අය, මේ සිමෙන්ති අන්නපු අය, ශ්‍රමදාන කරපු අය, පස් ඇදපු අය, බොහෝ වැඩ කරපු අය, බාසුන් නැහැලා අත්තර දීපු දරුවන්, ඒ වගේම මේට සම්බන්ධ වූ ස්වාමින් වහන්සේලා හැමෝම පින් කරගත්තා. ඉතින් ඒ නිසා අපි මේ මහා සෑය බුද්ධ ශාසනයට පූජා කරමු දැන්. එහෙමනම් අපි පළමුව මේ චෛත්‍ය රාජයාට ආලෝකයේ දල්වලා පූජා කරමු. එහෙනම් මේ චෛත්‍ය රාජයාට විදුලි ආලෝකය පූජා වේවා කියලා අපි පළමුව ඉස්සෙල්ලා ආලෝක පූජාව පවත්වමු. සාදු සාදු සාදු. පින්වත්නි අපි චෛත්‍ය රාජයාට ආලෝකයේ දැල්වෙන තුරු මේ චෛත්‍ය රාජයා පූජා කරමු. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම්මෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුදු ගුණයට කන්ද කුමාර මහසෑය පූජා කරමි. පූජා වේවා ඒ අසිරිමත් බුදු නුවණට කන්ද කුමාර මහසෑය පූජා කරමි පූජා වේවා ඒ අසිරිමත් සම්බුදු කරුණාවට කන්ද කුමාර මහසෑය පූජා කරමි පූජා වේවා මහපුරුෂ ලක්ෂණයෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් රූපකායට
කන්ද කුමාර මහසය පූජා කරමි පූජා වේවා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මකායට කන්ද කුමාර මහසය පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා උතුම් සම්බුදු සසුන කෙරෙහි පහන් සිතින් යුතු කන්ද කුමාර දෙව් රජුන්ට පින් වැඩෙනු පිණිස කන්ද කුමාර මහසෑය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වෙත්වා පූජා වෙත්වා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අප විසින් පිළියෙල කරන ලද මේ බබලන පහන් ආලෝක පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ අලංකාරයට සරසන ලද මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ මధుර ලෙස පිළියෙල කළ ප්‍රණීත අෂ්ඨපාන පූජාවන් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ අෂ්ඨ පරිස්කාර සහිතව මේ ඖෂධ සහිතව මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජාවිත්වා මේ සියලුම පූජාවෝ පූජා කරමි පූජාවිත්වා පූජාවිත්වා පූජාවිත්වා
ගෞතම මුනි දුගේ සරණ ලබන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි පින් ඇති මහා සංඝ රුවන වඳින්ටයි ගෞතම සසුනේ පිහිට ලැබෙන්ටයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදහම් වඳිමි 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 සංඝ රුවනද වඳිමි 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 මම තෙරුවන වඳිමි ගමුණු කුමරු මෙහි ඉපදුන කාලේ බුදු සසුනට වැඩුවා සිත ආලේ රට දැය නැතිවීගෙන යන වේලේ සෙව්වා මේ රට සුරකින තාලේ කඳ සුරිඳුන් කුමරුට දිස්වන්නේ සිය දෙව් තෙද බල පෙන්වාලන්නේ මුහුණයි අත් දොළසයි දිස්වන්නේ ගැමුණු කුමරු හට පිහිටට එන්නේ ගැමුණු කුමරු සිරිලක ජය ගන්නේ කඳ සුරිඳුට දෙවොලක් තනවන්නේ පලරුහ බෝ රජු සෙවන සදන්නේ කඳ සුරිඳුන් තෙරුවන් නම දින්නේ මයුරාසනයෙන් අහසේ වඩින්නේ බුදුගුණ සිහිකොට තපස් රකින්නේ සිල්ව තුනට රැකවල් සලසන්නේ කඳ සුරිඳුන්ගේ පිහිට ලැබෙන්නේ කිරි වෙහෙරෙන් කිරි උතුරායන්ටයි තිස් මහා විහෙරෙන් රැස් විහිදෙන්ටයි පලරුහ බෝ රජු සෙත සලසන්ටයි ගෞතම සම්බුදු සසුන දිලෙන්ටයි සූරිය වැව ගම්පිය සේ තිබෙනා
මහමෙවුනාවකි සදහම් ගලනා කිරිබු බුලක්සේ මතුවී පෙනෙනා සෑයකි අප කඳ කුමරුන් නමිනා කඳ සුරිඳු ගෙනෙත් මෙහි යොමු වෙන්ටයි තුනුරුවනට සිත පහදා ගන්ටයි බුදුගුණ සිහිකොට තපස් රකින්ටයි කඳ සුරිඳුන් මහසෑය වඳින්ටයි සෑගැබ තුල කඳ කුමරු සිටින්නේ මයුරාසනයත් ළඟ වැඩ ඉන්නේ ගෞතම මුනි රජුටයි නම දින්නේ කඳ සුරිඳුන් මහසෑය වඳින්නේ ගෞතම අප මුනි රජුගේ නමින්නේ මුනි ධාතුන් මෙහි නිධන් කරන්නේ සියලු දෙනා පින් රැස් කරගන්නේ සාදු සාදු මහසෑය වඳින්නේ සූරිය දෙවිඳුගේ රැස් පැතිරෙන්නේ වීරියගෙන මහසෑය බඳින්නේ කාරිය මැනවින් මෙහි නිමවන්නේ සූරිය වැව මහසෑය වඳින්නේ ලස්සන බුදුරුව මෙහි වැඩ ඉන්නේ දිස්වෙන බුදු රැස් විලස දිලෙන්නේ රැස් වෙන පින් හැම දෙනට බෙදන්නේ රැස් විහිදාගෙන සෑ බබලන්නේ මොනර පිලෙන් සැදි සෙමර සලන්ටයි සරණ මුනිඳුගේ පිහිටට ගන්ටයි නිවන ලබන අපි බුදු මග යන්ටයි සනසන සිත මහසෑය වඳින්ටයි උඩුගුවනින් මල් වරුසා එන්ටයි විදුලි පහන් වැල් එළිය කරන්ටයි තරු මැද පුන් සඳ විලස දිලෙන්ටයි සාදු සාදු මහසෑය වඳින්ටයි සවන් පුරා බුදු බණම අසන්ටයි
නුවන් පුරා මහසෑය බලන්ටයි ගිමන් නිවන මෙත් සිසිල ලබන්ටයි ගිලන් පසින් මහසෑය පුදන්ටයි කුසුම් සුවඳගෙන මොනින්දු පුදන්ටයි සියුම් නුවන බුදු බණින් ලැබෙන්ටයි පියුම් විලක ඇති සිරිය ගෙනෙන්ටයි නෙළුම් මලින් මහසෑය පුදන්ටයි දොහොත් නගා හිස සෑය වඳින්ටයි පහත් ලොවක කිසි කල නොවැටෙන්ටයි මහත්ම පින අපි රැස් කර ගන්ටයි බෙහෙත් ගිලන් පස මෙහි පුද දෙන්ටයි නිතර සැපත දෙන සෑය වඳින්ටයි සතර අපායේ දොරටු වැසෙන්ටයි නතර නොවී පින රැස් කර ගන්ටයි සතර වරම් දෙවි සෑය වඳින්ටයි සමමෙත හැම දෙන වෙත පතුරන්ටයි සැම දෙන එකතුව සෑය බඳින්ටයි දැමුණු සිතින් පින් රැස් කර ගන්ටයි සැම දෙවියෝ මේ පින් අරගන්ටයි එක මවකගේ දරු කැල ලෙස සිටිනා අප සැම එක මුතු වී සොඳ ලෙසිනා බුදු ගුණයට සිත අවනත කරනා බැන්දෙමු මහසෑයක් ලොව දිලෙනා මනුලොව ගත වෙන මොහොතක් ගානේ මහසෑ බැඳි පින රැස් වෙනවානේ යන විට පරලොව පෙනෙනාමානේ මේ පින අප පසු පස එනවානේ තුසිත පුරේ අප හැම උපදින්ටයි සපත සදන බුදු බණම අසන්ටයි මග පල දෙන මග නිසිලෙස යන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි සිහි නුවණින් සිත නිතර රැකේවා
මෙත් කරුණාවෙන් දැස තෙමේවා සසරේ යන මේ මග කෙටි වේවා සැපත සදන නිවනට පැමිණේවා සැපත සදන නිවනට පැමිණේවා සැපත සදන නිවනට පැමිණේවා මේ අසිරිමත් වූ කන්ද කුමාර මහසෑය අපගේ ශාස්ත්‍රූන් වහන්සේවන ගෞතම සම්බුදු රජාණන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් ලබන ලද්දා වූ සකල විපුල පුණ්‍ය ධර්මයන් කන්ද කුමාර දෙව්රජානෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා දෙදෙව්ලොවට අධිපති මෙත් සිතින් බබලන සක්දෙව් රජානෝ මේ පින් අනුමෝදන් වෙත්වා සිව්බඹ විහරණ ගුණෙන් සිටින ගටිකාර බඹ රජානෝ මේ පින් අනුමෝදන් වෙත්වා සතර වරම් දෙව් මහ රජ දරුවෝ මේ පින් අනුමෝදන් වෙත්වා සදෙව්ලොව වැඩවසන පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අපගේ කලන මිතුරු දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා සුවසේ ජීවිතය ගත කරමින් පින් දහම් කරමින් දහමෙහි හැසිරෙන්නට ඒ සියලු දෙවියෝ අපට ආධාර කරත්වා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති අපනමින් මියගිය සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා
ඥාතීන් සියලු දෙනා පරලොව වශයෙන් සැපයට පත් වෙත්වා සුවපත් වෙත්වා මේ කන්ද කුමාර මහසෑය නිර්මාණය කිරීම පිණිස මුල පටන්ම උපකාරීයෝ සියලු දෙනාහට මේ දක්වා උපකාරීයෝ සියලු දෙනාහට මේ පින එකසේ අයිති වේවා ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සුවසේ පින් කරත්වා සුගති සැප ලබත්වා ධර්මාව බෝධය ලබත්වා සාදු පින්වත්නි ඊළඟට විශේෂ පුණ්‍යානුමෝදනා කීපයක් තියෙනවා මේ මහාසාය කරද්දී අතිශයින්ම වෙහෙස මහන්සි වෙලා කැප වුණා අපගේ ශිෂ්‍ය වැලිමඩ රතනානන්ද ආශ්මතුන් ප්‍රධාන මහමෙවුනා වාසී ස්වාමින් වහන්සේලා ඒ වැලිමඩ රතනානන්ද ආශ්මතුන් ප්‍රධාන මහමෙවුනා වාසී සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ පිං හේතු වාසනා වේවා අද මේ පින්කම උදෙසා වැඩමවා වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගීව සුවපත්ව සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ පින හේතු වාසනා වේවා ඊළඟට මේ පින්කම වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ජනරජයේ කථානායක තැන්පත් අපගේ පින්වත් චමල් රාජපක්ෂ මහතුමා ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍ය තැන්පත් කරු ජයසූරිය මහතුමා ඒ වගේම සද්දා රූපවාහිනී සභාපතිතුමා ආදී කොට ඇති පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස සැපේ පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මේ උතුම් පින්කම සංවිධානය කර ගැනීමට උපකාරී වූ සූර්යවැව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා සූර්යවැව ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සදහැවත් සියලු පින්වතුන් ඒ වගේම ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු පින්වතුන් ඒ වගේම රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු ආයතනවල සියලු ප්‍රධානීන් ඇතුළු සියලු පින්වතුන්ට මේ පින අයිති වේවා. ඒ පින්වත් සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උපස්ථාන කමිටුවේ සියලු පින්වතුන්ටද සැරසිලි කටයුතු කළ සියලු පින්වතුන්ටද යවුන් සභාවේ තරුණ දූපුතුන්ටද නන්නයුරින් ආධාර උපකාර කළ සියලු දෙනාටද අවට විහෙර විහාරස්ථානවල වැඩවසන්නා වූ සියලු ස්වාමින් වහන්සේලාටද පාසල්වල විදුහල්පති වරුන්ටද පාසල්වල දූදරුවන්ටද ගුරුවර ගුරුවරියන්ටද මේ පින අයිති වේවා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ උතුම් පින්කම වෙනුවෙන් දම්පැන් පූජා කළ සියලු දෙනාට මේ පින අයිති වේවා. ඒ සියලු පින්වත් සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේම මේ මැදින් පුන් පොහොදා අද දවසේ පොහොදා ශ්‍රද්ධා සජීවී විකාශයට අනුග්‍රහ දක්වන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් දේශිකා වික්‍රමසිංහ මෙනවියයි. ඒ දේශිකා වික්‍රමසිංහ මෙනවියගේ මෑණියන් වන සුනීත්‍රා මෑණියන්ගේ උපන්දිනයට ඇයට සෙත්පතත්
එවැගේම දුලිප් පියාණන්ට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝාස ප්‍රාර්ථනා කිරීමත් ඒ නිසා දේශිකා මෙනවියගේ ඒ පින්වත් දෙමාපියන්ට නිදුක් නිරෝග දීර්ඝාය ශ්‍රී සම්පත් පිණිස මේ පින හේතු වාසනා වේවා එවැගේම මේ පින්කම වෙනුවෙන් දත්ත සම්බන්ධතා දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඒ ප්‍රධාන පින්වතුන් ප්‍රදාන සියලු දෙනාටම නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මේ චෛත්‍ය රාජයා ඉදිකිරීම පිණිස මේ භූමිය පූජා කළ, ඒ වගේම මේ මහමෙවුනා භවනාසප වෙනුවෙන් මේ භූමිය පූජා කළ ඒ සදහවත් පින්වතුන්ට නිදුක් නිරෝගී සැපේ යහපත පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම විශේෂයෙන් මේදී අපට සහයෝගය දක්වලා තිබෙනවා ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය ඒ පින්වතුන් විශාල සහයෝගයක් දක්වලා තිනවා මුල පටන්ම මේ චෛත්‍ය රාජාගේ කටයුතු වලදී ඒ පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝගී සැප සියලු යහපත පිණිස මේ පින් හේතු වාසනා වේවා ඒ වගේම විදුලි ආලෝකයේ සපයලා තිබෙනවා සමීර ඉලෙක්ට්‍රිකල් ආයතනයෙන් එතුමන්ලා සියලු දෙනාටත් නිදුක් නිරෝගී සැපේ පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම ලෝකයේ පුරාම සිටින සදහවත් පිරිස සජීවීව මේ වැඩසටහන නරඹනවා මේ වෙද්දි. ඉතින් ඒ නිසා හැමෝටමත් ඒ වගේම විශේෂයෙන් පින් දෙන්නට ඕන මේ ශ්‍රද්ධා නාලිකාවේ දරුවන් මහත් කැපවීමකින් ශ්‍රද්ධාවකින් වැඩ කරනවා. ඒ නිසා ශ්‍රද්ධා නාලිකාව කටයුතු කරගෙන යන අපගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාටත් ඒ නාලිකාවේ දරුවන්ටත් තුනුරුවන් සරණින් කන්ද කුමාර දේවාශිර්වාදෙන් සීලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම දියුණුවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ දරුවන්ටත් ඒ අපගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාටත් කිසි බාධාවක් නැතුව ඒ කටයුතු කරගෙන යන්නත් තුනුරුවන් සරණ දෙවි රැකවරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සඳහා නන්නයුරින් ආධාර කළ හැම දිනාටමත් අයිති ඒවා දැකබලා සතුටු වෙන්න පැමිණි අද දවස පුරා වෙහෙස මහන්සි වෙන මේ දවස් ටිකේම නිදිවරාගෙන වෙහෙස මහන්සි වෙන සියලු ගිහි පැවිදි සියලු දෙනාටම එකසේ මේ පින අයිති වේවා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, උතුම් බුද්ධ රත්නීය අනුභවයෙන්, ධම්ම රත්නීය අනුභවයෙන්, සංඝ රත්නීය අනුභවයෙන් කන්ද කුමාර දෙවියන්ගේ උපකාරයෙන් සියලු දෙනාට සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මෙලෝ ජීවිතේ සැපවත් වේවා, සුගති සැප සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පුණ්‍ය ධර්මයේ ඒකාන්තයෙන්ම උපකාර වේවා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හැම දිනාටම තුනුරුවන් සරණ ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සූර්යවව මහමෙවුනා භවනා අසපු සංචිත භූමියේ සිට ශ්‍රද්ධා රූපවාහිනිය සහ ශ්‍රද්ධා ගුවන්විදුලි ඔස්සේ ගෙන ආ සජීව කාශ්‍ය මෙතකින් සමාප්ත කරනවා. මේ සඳහා දායක වූ සියලුම දෙනාට පින් අනුමෝදන් කරමින් අපි ප්‍රධාන සම්බන්ධතා මැදිරියට සම්බන්ධතාව ලබා දෙනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.